පළාත් සභා ඡන්දය අවුරුදු 5ක් පවත්වලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී එතන උල්ලංඝනය කරගෙන ගිහිල්ලා තමයි අපි මේ පළාත් සභා ක්‍රමයේ බලය බෙදීම දෙමළ ජනයාගේ අයිතිවාසිකම් ආදී කතා කරන්නේ. දැන් මේක හිර වෙලා තියෙන්නේ කොහෙද? පාර්ලිමේන්තුව. පාදේශීය සභා ඡන්ද ක්‍රමයේ වෙනස් කළා වගේම පළාත් සභා ඡන්ද ක්‍රමය කොට්ටාස සහ අනුපාත දෙආකාරයටම නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සඳහා පනතක් ගෙනල්ලා වෙනස් කළා. හැබැයි ඒ කරපු සීමා නිර්ණය පිළිබඳව එකඟතාවයක් පාර්ලිමේන්තුවේ ඇති වුණේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාට පුළුවන් ඔහුට දැන් පැහැදිලි බහුතරයක් තියෙන නිසා අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් යුතු කමිටුවක් මගින් මේ කොට්ටාස ක්‍රමයේ ඇගයීමකට ලක් කරලා සියලු දෙනාගේ යෝජනා අරගෙන මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ පනතට අනුකූලව මැතිවරණය පැවැත්වන්න කටයුතු කරා. නොයසේ නම් එතුමට පුළුවන් පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා පැරණි අනුපාත ක්‍රමයට මේ ඡන්දය පවත්වනවා කියලා අර පනත එසේම තිබියදී ව්‍යතිරේකයක් හැටියට මේ ඡන්දය පැවැත්වීමට පැරණි ක්‍රමය භාවිතා කරන්න. ඒකට මේ කවුරුත් විරුද්ධ නැහැ. හැමෝම ඒකට පක්ෂයි. විපක්ෂෙත් පක්ෂයි. සියලු දෙනාම පක්ෂෙත් ඒක කරන්න. ඒක කරන්න නැතුව මේ වටේ ගෙනihin වැඩක් නැහැ. තුන්වෙනි කාරණේ ව්‍යවස්ථා සංශෝධනය. ව්‍යවස්ථා සංශෝධනය අපි පිළිගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම දැන් අවුරුදු 100ක් මේ ගැටුමට පණඹලම අරුණාචල මැතිතුමා ලංකා ජාතික සංගමේ සභාපති ධූරයෙන් අස් වෙලා ඇත්තටම ලංකා ජාතික සංගමේ එතුමට තමයි සභාපතිත්වය දුන්නේ. ඒ ලංකා ජාතික සංගමයේ තේ අවස්ථාවේදී නිදහස එහෙම ලංකාවට ප්‍රදානය කරන්න තීරණය කළා නම් ඩී.එස්. නායක නෙමෙයි රටේ අගමැති වෙන්නේ පණඹලම අරුණාචල. නමුත් එතුමා මේ ප්‍රභූ පන්ති ඇතිවෙච්ච ගැටුමක් නිසා විශේෂයෙන්ම සිංහල ප්‍රභූ පන්ති ඇතිවෙච්ච ගැටුමක් නිසා දෙමළ මහජන සභාව නමින් වෙච්ච පක්ෂයක් බිහි කළා. ඒක තමයි ලංකාවේ පළවෙනි පක්ෂය ලංකා සම් සමාජ පක්ෂය නෙවෙයි. දැන් ඒක වෙලා අවුරුදු 100ක්. ඉතින් ඒක නිසා මෙතන තියෙනවා ලොකු නොගැලපීම් ගණනාවක්. දෙමළ ඇතැම් දෙමළ හැමෝම නෙවෙයි ඇතැම් දෙමළ දේශපාලන පක්ෂ ෆෙඩරල් ක්‍රමය ගැන වෙනම රාජ්‍ය ගැන මොනවා කතා කළත් මේ රටේ මහජන අනුමැතියට යටත් නොවන දේවල් ක්‍රියාත්මක කරන්න කවර ආණ්ඩුවකටවත් පුළුවන් කමක් නැහැ. අපි ඒ බෙදුම්වාදී ක්‍රියාවලියට විරුද්ධයි. ඒ වැනි දෑ ලෝකයේ තියෙනවා. දැන් ඉන්දියාවේ කලිස්තාන් ව්‍යාපාරය ආයි මතුවලා තියෙනවා කැනඩාවේ. ඒ වගේම කාශ්මීරයට දීපු බලතලත් මේ වර්තමාන මෝඩි ආණ්ඩුව ආපසු ලබා ගත්තා. ඒ ගැටලුව තාම තියෙනවා. ඒ වගේ ලෝකේ රටවල්වල මේ ප්‍රශ්න කාලාන්තරයක් ඇදී දිනවා. අපේ විතරක් නෙමෙයි එංගලන්තයේ තියෙනවා ස්කොට්ලන්තයේ පිළිබඳ ප්‍රශ්නයක් ස්පාඤ්ඤයේ තියෙනවා කැටලෝනියාව පිළිබඳ ප්‍රශ්නයක් මේවා එකිනෙකට කිසිසේත් සංසන්දනය කරන්න පුළුවන් ඒවා නෙවෙයි ලංකාවේ ප්‍රශ්නයක. නමුත් මේ වගේ ඇදී ඇදී දේශපාලන මේ වශයෙන් යනවා. ඒ නිසා පළමුවෙන්ම කියන්න ඕනේ රට ෆෙඩරල් කරන්න නම් ඒකීය ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් රටේ ජනමත විචාරණයක් තියන්න. ඒ ජනමත විචාරණයේදී අනිවාර්යයෙන්ම මේ රට ජන වාර්ගික හැටියට භාෂාමය හැටියට දෙමළ සිංහල විදියට බෙදෙනවා. ඒ කියන්නේ නැවත ඒ වගකීම දරන්න කෙනෙක් ඉන්නේ නැහැ. ඒ නිසා ඒක කතා කරලා වැඩක් නැහැ. දැන් අර තැන් තැන් වල ඉඩම් කට්ටි විකුණනවා. මම දැක්ක ළඟදී කුරුම්බ විකුණනවා, තැඹිලි විකුණනවා, පෝට් සිටි. මේකටද අපි පෝට් සිටියක් හදුවේ. ඊළඟට ඩියුටි ෆ්‍රී සාප්පුවක් දාන්න යනවා. ආ එතකොට ජෙම් බිස්නස් එක පටන් ගන්න යනවා. කිසිම මේකක් නැතුව මේකට නෙමෙයි මේ පෝට් සිටිය හැදුවේ. පෝට් සිටිය හැදුවේ මූල්‍ය නගරයක් කරන්න. ඒ ව්‍යාපෘති එකක්වත් ක්‍රියාත්මක කරන්න නැතුව 2018 වෙන වෙනම කරන ගමන් ජනතාවට නිවුස් ප්ලාන්ට් කරනවා. ඒක නිසා කරුණා කළා දැන් මිනිස්සුන්ට ඕනේ තුන් වේල කාලා ඉස්පිරිතාලෙන් බේත් හේත් අරගෙන අඩු මුදලට රැකියාවට යන ක්‍රමයක් හදාගන්න ඉන්ධන හා විදුලි ගාස්තු අන්නේ ටික කරන්න මේ නිවුස් ප්ලාන්ට් කරන්න එපා. මම වගකීමෙන් කියනවා ඔය එක ව්‍යාපෘතියක්වත් මේ ජනාධිපතිතුමාගේ දුර කාලය ඇතුළත නම් ඇති වෙන්නේ නැහැ. මේවා නිකන් අදහස් විතරයි. මේවා අදයි ඒව නෙවෙයි, මේවා ඉතාම පැරණි ඒවා. ඒක නිසා ඉන්දියාව අපේ කිට්ටුපාත තියෙන අපේ ප්‍රධාන රට. අද ඉන්දියාව ආර්ථික අතින් ලෝකේ බලවත් රට, ලෝකේ විවිධ රටවල් සමග කටයුතු කරනවා. ඒ ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. අපි අනුක්‍රමේ මේ ප්‍රශ්න විසඳාගෙන මෙතනින් ගැලවෙන්න කටයුතු කරනවා මිසක් මේවට පටහැනිව යා යුතු නැහැ. අද බ්ලූම්බර්ග් වාර්තා කරලා තියෙනවා රුපියල තමයි ආසියාවේ දුර්වලම මුදල කියලා. ආසියාවේ ආශ්චර්යය කියලා අපි දීපු සටන් පාඨයක් අරගෙන මහින්ද රාජපක්ෂ අන්තිමට රටට කරපු එක ඒක තමයි. ආසියාවේ දුර්වලම රට බවට, ඒ වගේම බිඳවැටුණුම රට බවට,
පරාජිතම රට බවට ස්වෛරී භාවය අහිමි කළ ණය හිමියන්ට රටේ ස්වෛරී භාවය පාලන දූපු රට බවට පත් කරපු එක තමයි ඒ ඇත්තු කලේ. නමුත් ඒක ගලවා ගැනීම මෙහෙයුම අපි සිදු කරන බවත් ප්‍රකාශ කරනවා. මෙතුමල්ලගේ කටින් යන්නේ නැහැ කියන කතාවනි හදිචුමගේ කියුණා. ඔබතුමාට ලොකු කතාවක් කියලා ඕරෝල් කතාවක් කියවනේ ආරක්ෂක. ඔබතුමාගේ කටින් යන ඍජුවම කතාව හරියට ආවේ නැහැ වගේ නිකන් ඍජු කතාව අපිට කෙටියෙන් ඍජුවම ආවේ නැහැ වගේ. ඔබතුමා ලොකු කතාවක් කියලා අපි යන්නේ නැහැ වගේ කිව්වද මෙතුමල්ල නම් කිව්වා. ඇයි ඔබතුමා එහෙම කියන්නේ නැත්තේ කිරි? නෑ එහෙම එකක් නෑ. අපි ප්‍රතිපත්තියක් වශයෙන් මේ ගැටලු විසඳීම සඳහා සර්වපාක්ෂික එකඟතාවයක් ඇති කර ගැනීමට අපි සම්පූර්ණ පක්ෂයි. අපි ඒ අඩුව තමයි 2013 අපි ආණ්ඩුවේ ඉන්න කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒ පාර්ලිමේන්තු කමිටුවටත් සර්වපාක්ෂික සමුළුවට අපි ගියා. ඒ වගේම 2015 ඇති කරපු එකටත් අපි ගියා. මේ දෙසැම්බර් මාසේ තියපු එකටත් අපි ගියා. හැබැයි ජනාධිපතිතුමා දැන් අර එතුමට පුළුවන් නම් ආර්ථික බංකොලොත්භාවය පිළිබඳ ගැටලුවේදී අපේ ඔක්කොගෙම සහයෝගය ඉල්ලුවාට එතුමා අපෙන් ප්‍රතිපත්ති හදන්න සහයෝගය ඉල්ලුවේ නැහෙනි. එතුමා ගිහිල්ලා IMF එකත් එක්ක කතා කරලා යෝජනාවලියක් අපිට දැම්මා. එහෙමනේ කරේ. ඉතින් ඒව එහෙම කරා නම් රටේ බංකොලොත්භාවය පිළිබඳ මේ ගැටලුව පිළිබඳවත් එතුමාගේ ස්ථාවරය එතුමා කලින් ප්‍රකාශ කරලා ඉන්න ඕනේ. නැත්තම් එම ന്യാයපත්‍රයක් විධිමත්ව අදහසක් නැතුව විවෘත ඔය සාකච්ඡාව වලට සහභාගී වීමෙන් පළක් නැහැ. ඒක නිසා අපි මේ සාකච්ඡාව වලට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා තමන්ගේ යෝජනාවල ඉදිරිපත් කළොත් ඒ ගැන සාකච්ඡා කරන්න සූදානම්. ඒ වගේම රජිනම කාරණාවක් තමයි මේ ගන්නවා. ඒටිටීගේ සමාජික නිදිනේ 2000 එල්ටීටී සංවිධානය කළ අපරාධ වලින් ප්‍රභාකරන්ට එරෙහිව අධිකරණයක් ඉදිරියේ චෝදනා ඔප්පු වෙච්ච නඩුවක් තමයි මහ බැංකු පොඹ ප්‍රහාරය. ඒකෙදි ප්‍රභාකරන්ටත් තවත් පුජ්‍යලිය ගණනාවකටත් වසර 200ක සිර දඬුවම් ලබා දුන්නා. වසර 200යි කියන්නේ ඉතින් අත් වශයෙන්ම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීලා තියෙනවා. අපේ ස්ථාවරය තමයි සෙබළුන්ට මේ යුද ගැටුමට සම්බන්ධ පුජ්‍යලික අපරාධ කරපු සෙබළු නෙවෙයි. හරි, සෙබළුන්ට යම්කිසි යුද ගැටුමට සම්බන්ධ නඩු හබ තියෙනවා නම් හිටපු එල්ටීටී සමාජිකයන්ගේ වරදකරුවන් වෙලා ඉන්න අය ඉන්නවා නම් අධිකරණ ඉදිරියේ, නැත්තම් නඩු පවර්ලා තියෙන අය ඉන්නවා නම්, එහෙම නැත්නම් නඩු පවරන නියමිත අය ඉන්නවා නම් මේ සියලු දෙනාම නිදහස් කරලා අපි මේක අමතක කරලා ඉදිරියට ආ යුතුයි කියන එක. නමල් රාජපක්ෂ මහත්මයාට මට කියන්න තියෙන්නේ රණවිරුවන් ගැන කඳුළු හලන්න කලින් මතක් කරලා බලන්න ඔබතුමාගේ පියතුමා ජනාධිපති හැටියට, සේනාධිනායක හැටියට එල්ටීටී සංවිධානයේ ප්‍රධානියා නායකයා කුමාරන් පద్මනාදන් ඇතුළු නැගෙනහිර පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවිත 600ක් බිලිගත්ත මේ බිලිගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලය ඇතුළත රාම් නගුලන් නැමැති කොටි නායකිනුත් ඇතුළු අයව නිදහස් කළා. නිදොස් කොට නිදහස් කරා. මොකද නීතිපති ඉස්සරහට ගිහිල්ලා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ කුමාරන් පద్මනාදන්ට මොනකුත් චෝදනාවක් නැහැ කියලා. ඒ නිසා දැන් රණවිරුවන් පස්සේ මුවා වෙන්න යන්න එපා. මොකද කොටි සංවිධානයේ නායකයා ඇතුළු සියලු දෙනාම නිදහස් කරලා ඔවුන්ව අධිකරණයේ ඉදිරියේ නිදොස් කරලා නීතිපතියවලා කටයුතු කරපු ඉතිහාසයක් ඔබතුමාලට තියෙනවා. මුලින් ඒ පිළිබඳව ජාතිය ඉදිරියේ කරුණ දක්වන හොඳයි. ඒ වගේම තමයි මේ ටිකට් වෙනන වර්තාවක් ගැන කතා වෙනවා. අපට තාම පාර්ලිමේන්තුවට නම් ඒ විගණන වාර්තාවක් කෝප් එකට හරි කොහෙට හරි ඇවිල්ලා නැහැ. ඇත්තටම විගණකාධිපතිතුමාට ඒ යම් බලයක් ලබා දීම ගැන අපි සතුටු වෙනවා. මොකද ඉස්සර විගණකාධිපතිතුමා මේ රාජ්‍ය ආයතන විතරයිනේ විගණනට ලක් කළේ. දැන් මේ ක්‍රීඩා සංගමුත් එතුමට විගණනට ලක් කරන්න බලය ලබා දීලා තියෙනවා. ඒක බොහොම හොඳ දෙයක්. මොකද විශේෂයෙන්ම ක්‍රිකට් කියන්නේ විශාල මුදලක් පරිහරණය වෙන තැනක්. ඒ නිසාම ඒකේ සභාපති ධූරය ඇතුළු ධූරයන් වලට පත්වීමට ලොකු තරඟයක් තියෙනවා. ඉතින් විගණකාධිපතිවරයාට රාජ්‍ය ආයතන වලට අමතරව මේ ක්‍රීඩා සංගම් සම්මේලන විගණනය කරන්න බලය ලබා දීම හොඳ දෙයක්. ඒක පාර්ලිමේන්තුවට ආවට පස්සේ විධිමත්ව මම දන්නේ මේක විගණන වාර්තාවක්ද එහෙම නැත්නම් විගණන පරීක්ෂණයක්ද කියලා. ඒ කියන්නේ අපි දන්නවා මුලදී විගණකාධිපතිවරයාගේ නියෝජිතයාට පුළුවන් විගණන ප්‍රශ්න නගන්න. ඒ විගණන ප්‍රශ්නවලට ක්‍රිකට් පාලක මණ්ඩලයට පුළුවන් උත්තර දෙන්න. ඉතින් එතකොට ඒ උත්තර දුන්නට පස්සේ තමයි අවසාන විගණන වාර්තාවක් එන්නේ. මේක අවසාන විගණන වාර්තාවක්ද එහෙම නැත්නම් විගණන විමසුමක්ද කියලා අපි දන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ආවට පස්සේ තමයි දැනට වාර්තා වෙලා
තියෙන කරුණු මත අපිට හරිහමන් තීරණයක් ගන්න බෑ. නමුත් ක්‍රිකට් මණ්ඩලයේ මුදල් යම් යම් ආකාරවලට අවභාවිතා වෙනවා නම් විශේෂයෙන්ම ලංකාවේ ක්‍රිකට් අද පත් වෙලා තියෙන අනුවේදනීය තත්වයට මේ ක්‍රිකට් මණ්ඩලවල පසුගිය දශකයක පමණ කාලය තුල විශේෂයෙන්ම ලෝක කුසලාණයෙන් පස්සේ 96 විශාල වශයෙන් මුදල් සම්බන්ධ වුණා මේකට. අපි මේ ක්‍රීඩාව කිසියම් ආකාරයකට සූදුවක් බවට එහෙමත් නැත්නම් මේ ක්‍රීඩාවේ තිබිච්ච ගුණාත්මක භාවය මහත්තුරුන්ගේ ක්‍රීඩාවේ තිබිච්ච ගුණාත්මක භාවය මේ පසුගිය දශක දෙකක පමණ කාලය තුල බරපතල විදිහට බිඳ වැටලා තියෙන විත්තිය නම් අපි හැමෝටමත් විශේෂයෙන්ම ක්‍රීඩා ලෝලීන්ටත් වැටහෙනවා. ඒ කියන්නේ සමරක වර්තමාන කියන විදිහට දැන් අතික මුදල් ප්‍රමාණයක් ගැවසෙනවා නෝ සංගම් අතර වුණත් සභාපතිවරයා දුෂිතයක් ඉන්නේ තියෙන එකටත් වැඩි නේද කියන එක නෑ. ඒක අපිට හරියටම නිගමනය කරන්න බෑ මේක සභාපති මොකක් කළාද කියලා. මොකද අවසාන විදිහට මෙහෙමයි, මෙතන මුදල් ගැවසෙන නිසා තමයි මේකට විශාල වශයෙන් ඉල්ලුමක් තරංගයක් තරඟකාරීත්වයක් ඇති වෙලා තියෙන. ඒක ඉතා පැහැදිලි. මේ ඒ වගේම අද ක්‍රීඩා සංගම් ගණනාවක් අකර්මණ්‍ය වෙලා තියෙනවා. මේ මේ මේක පවා ICC එකෙන් තහනම් වෙන්න ඕන මෙන්න තත්ත්වෙට ගිහින් තිබුණා. ඉතින් ඒක නිසා මේ අපි මේක තමයි අපිට ලෝක මට්ටමට අපි ගෙනිච්ච එකම ක්‍රීඩාව. අපි ඇත්තටම වෙනත් ක්‍රීඩා සඳහා අපි උනන්දුවක් දක්වලම නැහැ. ඒක අපි ජාතික වශයෙන් කරපු ලොකු වරදක්. වොලිබෝල් ක්‍රීඩාවටවත් එහෙම නැත්තම් මේ අපගේ මලල ක්‍රීඩා ශාස්ත්‍රයටවත් අනික් ශාස්ත්‍රවලට නොදක්වපු විශාල උනන්දුවක්, විශාල පහසුකම් සැපීමක් කළ තියෙනවා. ඒ වගේම අපේ ක්‍රීඩකයෝ ලෝක කුසලානේ දිනා ගැනීම කරා ගියා. නමුත් අද ඊටාම කේදරනායක තත්ත්වයකට පත් වෙලා තිනවා. මම හිතන්නේ ක්‍රීඩකයින්ගේ අදක්ෂකම නිසා නෙවෙයි, ක්‍රීඩක කළමනාකරණයත් ආයතන කළමනාකරණයත් තියෙන ප්‍රශ්න නිසා වෙලා තියෙන්නේ. මේ ඉදිරිපත් කළ තියෙන වාර්තාව පාර්ලිමේන්තුවට ආවට පස්සේ අපි ඒක ගැන බලලා ඒ ගැන නිශ්චිත අදහසක් ප්‍රකාශ කරනවා. හැබැයි ඉතින් මේ වගේ මුදල් ගැවසෙන තැන්වල මේ ලංකාවේ හැම තැනකම තියෙන ගැටලුව එනම් මේවා අවභාවිතාවයෙන් පිළිබඳ ප්‍රශ්න අනිවාර්යයෙන්ම පැන නගින්න පුළුවන්. ඒක ගැන මත දෙකක් ඉදිරිපත් කළ තියෙනවා. කට්ටියක් කියලා තියෙනවා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සල්ලි වලින් තමයි මේ නළු නිළියෝ ගියේ කියලා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඇතුළු පිරිස කියනවා නෑ, එහෙම දෙයක් කළා නෑ, ඒගොල්ලෝ ඉල්ලා ආශ්‍රය වෙන ලෑස්ති කියලා. ඒ අනුව දැන් රජය මේ පිළිබඳ පරීක්ෂණයක් කළා, නිශ්චිත පිළිතුරක් අපේ සමාජයට දිය යුතුයි. නැත්තම් මේක මේ දෙපැත්තර නිකන් මාධ්‍ය සංග්‍රාමයක නීල්ලා හරියන්නේ නැහැ. දැන් ආණ්ඩුව මැදිහත් වෙලා, මොකද රටේ ජනතාව අතිශය උනන්දු විෂයක් මේක, අතිශය මිනිස්සු උද්වේගයට පත් වෙන විෂයක් මේක, මිනිස්සු ලොකු බලාපොරොත්තු තියාගන්න තියෙන දෙයක් මේක. ඒ නිසා මේ පිළිබඳව දැන් ආණ්ඩුව විමර්ශනයක් කළා. මේ දෙපාර්ශ්වය කියන කරුණු වලින් ඒ කටයුත්ත කරන්න ඕනේ. මේකට ක්‍රිකට් ක්‍රීඩකයින්ටවත් ගෙවන්න නැතුව සිනමා නළු නිළියන්ට ගෙවලා තියෙනවනම් එහෙම දෙයක් වෙන බව ඔප්පු වෙලා තියෙනවනම් ඒක ඉතාමත්ම බරපතල අවභාවිතයක්. මේ සමාජාලෝන් වර්තා ගන්න කාරණා සම්බන්ධ මම මේ අහන්නේ. සමනික් මේ ඔබතුමා ලයිෆ් රේල්වේ ගැන ඔබතුමානේ කතා කරේ ගොඩතුරට නේ? ඔව් කතා කරන්නේ අපේ නේ ව්‍යාපෘතිය. කොහොමද කොළඹ තියෙන වරාය ව්‍යාපෘති ලයිෆ් රේල්වේ යොයි ඉන්ද්‍රියාපෘති සේන වරාය වලට පත් දෙගමට කියන එන කතාව සමාජාලේ වාදන ලාල්කාන්ත මහත්තයගේ උරුමකද ඒක ඕවා මන් දන්නේ ඒක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියක් තියනවද නැද්ද කියලා. ඕවගේ අත්හදා බැලීමක් අපේ ගරු මහින්ද රාජපක්ෂ කළානේ. මේ හම්බන්තොට කොළඹක් කරන්න ගියා. හම්බන්තොට වරායක් හදලා, හම්බන්තොට ගුවන්තොට පොලක් හදලා, හම්බන්තොට අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් හදලා, හම්බන්තොට අන්තර්ජාතික මේ සම්මන්ත්‍රණ ශාලාවක් හදලා, විශ්වවිද්‍යාලයක් IT විශ්වවිද්‍යාලයක් ගෙනහිල්ලා මෙකී නොකී සියලු දේ කරන්න 108 පොලියට ඩොලර් බිලියන 5ක් හම්බන්තොට වියදම් කළා. කියදම් කරලා බැලුවේ මොකද්ද මේ හම්බන්තොට කොළඹක් කරන්න කියන්නේ? ඉතින් අපි කවුරුත් දන්නවනේ ඒකේ ප්‍රතිඵලය රට බංකොලොත් වීම කියලා. ඉතින් මෙහෙමයි නගර ඒ විදිහට නිර්මාණය කරන්න බෑ. නගර නිර්මාණය කරන්න, නගර හැදෙන්න, පරිපාලන නගර, වාණිජ නගර වැනි දේවල් හැදෙන්න යම්කිසි කාලවකවානුවක්, යම්කිසි ඓතිහාසික හේතුන් ප්‍රමාණයක් තියෙනවා. ඒවා විධිමත් සැලසුමකට අනුව, ජාතික භෞතික සැලසුමකට අනුව ඒ කටයුත්ත කරනනම් ඒක සුදුසුයි. දැන් උදාහරණයකට අපේ ජාතික භෞතික සැලසුම අනුව අපේ ප්‍රධාන වාණිජ ජනගහන පරිපාලන කොරිඩෝව හැටියට කොළඹ සිට තිරිකුණාමලයට අඳුරගෙන තියෙනවා. ඊළඟ කොරිඩෝව හැටියට අම්බලන්ගොඩ සිට තිසමහාරාමයට අඳුරගෙන තියෙනවා. අනික යාපනයේ සිට කිලිනොච්චියටත්, අනික වාලච්චනයේ සිට මඩකලපුව අම්පාරට අඳුරගෙන තියෙනවා. මේ හතර තමයි අපි දකින්නේ
නිවැරදි විද්‍යාත්මක විශ්ලේෂණයකින් දේශීය විශේෂඥයෝ ඇති කරපු දේවල් ඇට. ඒ නිසා ඒ වගේම කොළඹ ගැන අපි කිව්වොත් අපි පරිපාලන නගරය 1982 තීරණය කළා බත්තරමුල්ලට ගෙනියන්න. ඒක උනේ නැහැ. නමුත් ඒක කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා. ඒ නිසා මේ එක එක දේශපාලන පක්ෂවල හිතලු අනුව බද්දේගමට හෝ නුවර එළියට හෝ එහෙම නැත්නම් මොනරාගලට හෝ රටේ අගනගරවල් අනුරාධපුරයට හෝ එහෙම ගෙනියන්න බෑ. එහෙම හැබැයි මේ නගර දියුණු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ඒ සඳහා විධිමත් සැලසුමකට අනුව කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අර මහින්ද රාජපක්ෂ හම්බන්තොට රටේ ප්‍රධාන ස්ථානයේ බවට පත් කරන්න ගිහිල්ලා රට බංකොලොත් කළා වගේ තත්ත්වයක් අවිධිමත් තත්ත්වයක් ඇති වෙයි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.